ම අද ත්හ කරනවා මම ලි්ව සින්දුවකට නිමිත්ත හැදිච්ච හැටිත් ඒ නිමිත්තට අදාල දේශපාරණ පසුබි මතුන් දිනමක්වානුත් එක්ක කියා. මේ සිදුවම් වෙච්ච දිනය හරියටම කිව්වොත් එහෙම දෙදස් දහ නමේ ජනාධිපතිවරණය එකදී ප්‍රධාන අපේක්ෂිකෝ තුන් දෙනෙක් ඉදිරි පත්වනා එකකනෙක් ගෝටාභය රාජ පක්ෂ අනි එක්කෙන සජිත් ප්‍රමදාස අනිත එක්කෙන අන්්‍රකුමාර දිසානායක. නම තුන්ද අතර තිබිච්ච නාධපතිවරණ ප්‍රතිඵලින්ෙන් ගෝටාබේ රාජ පක්ෂ ජෑග්‍රහණය කරනවා. ජෑග්‍රහණය කරලා ජනාධපපුත්තුවරයාවිදිහට ලංකාේ, හත්වන විදිාහක ජනාධිපත්වරයා විදිහයට දියවරුන්දීලා. බෞද්ධ රාජ්‍යයක් පවිදිහට ජාතික ආරක්ෂාවත්්‍යයක මේරට සුරක්ෂ කරන බවට මල්වත්තියක් අතින් ඇරගෙන රුවන්වලිසය වටේ තමන්ගේ ආර්යාාව එකත් පස්වතියාගෙන සක්මන් කළ දවස. දම කියන සිදිය වුණේ ජනාධිපතිව විවර වෙලා. මම ඉතාම හුද කලා විදිහට තැප්‍රබේන්න එක මගේ විශසාම ජීවිතය මේ කලාගාරය ඇතුළි පවත්වන් යන කාලි. මං දේ නැගිටල උදේ නමේ හමාරට දහයවාගේ වෙනකොට තේකක් හදාගෙන බීලා මම මෙතන පිටිපස්සේ තියන බාරය එක ඉන්න දොරගල්ලැරලා. ඉන්නකොට එක පාරම මේ දොරෙන් කාන්තාවක් ඇතුළ වුණ ටිකක් අඩිසරව ටිකක් වේගයෙන් ඇතුලුුණා ඇතුළ වෙනකුටම කියාගෙනවා මේ අනේ ඔයා මට මොකද්දමී කරේ. අනේ ඔයාමට මොකද්දමී කරේයාගෙන ආව. එතුර දැන් ඒවා කිය ඇහ හම් මඟ එක බැත්තකින් තිගස්සෙනවා. එක ඔයා කියන්නේ මට මම යාට මොනොහරි කරලා එතුර අඩමින් පොඩි බිලාපදමින් වේගයෙන් පොඩි ආසහනකාරය මනසකින් තමයි එන්නේ අප ගමන් එයා කරන්න මෙතර සෝපයක තිබුුණා ඒ සෝපයිකේ වාඩුුණ පහසු විදිීට වාඩි වුුණා වාඩිුුණහම මම මගේ පිරිමි කුතුහල ජනක ඇහැ ඇ ඇදි හැ බැලුවහම ඇගේ මේ බෙල්ලගාව ලම්භකව තියන මේ කන්දකගාවට කොන්්ඩෙ කපලා තරමක් සර්ලය සහිත කියපු ලතා තියෙන කොන්ඩයක් කපලා ඉන්දිරාගාන්ධ විලාසිතාවට මෙතන ටිකක් කොන්ඩේ සුදුවෙලා එක විලාසිතා මේ ස්භාවයක් තිබුණ ඉතා වටිනා කියන උපැස්සිවලක් පැළඳගෙන හිටිය රතු බුණීල වර්ණයේ බ්ලොවස් එකක් හැඳගෙන හිටිය ේස් ක ස්කට් එකත්දාගෙන හිටිය බ්‍රව් කල ලෙදල් සෙරප්පු දෙකත් දාගෙන හිිය ඇළඟ හැන්බෑගේ එකක් තිබුණා ග්‍රාමී පසුම එක නොවන කාන්තාවක් බිලාසිතා මේ කාන්තාව ස්ත්‍රරවශයෙන්ම යට ඉංග්‍රීසි භාෂා පිළිබඳව දැනුමක් ඇති ඇ දිලිසෙන ගලොස් ගැහෙනක් නෙවෙයි ඇගේ මේ උපැස්ුවල යටතිින් මන්ද එක්කා මේ ඇස් තෙත්වෙලා ඇය අඳනවා ඒක මීළඟ දෙබස සෑකිව කියාගෙනාවේ ඔයා මකද්ද මටමයි කරේ කියලා ට පසය එක පාරම තමන්ගේ අත් දෙෙක තියාගෙන නැවා අපි දෙන්නට මොකක්දමේ වනේ එ අපි දෙන්න කිව මේ කාතාවයි ම ඒත අපි දෙන්නට මොකක් කර වෙලා එකට අපි සම්බන්ධයි නැද දන්න මට කුතුහලයයි අපි දෙන්න මොක්දම මේ උුණනේ කෙහව. ඒම ඇැව්වහම මට ඉතින් එකඒක දේවල් හිතුණා. මේ සමාජයේ පනස්වියක් විතරක් යනකං බිවිධ අදදකීීමලබලා, ඒ අදැකීම් නිසා උමතු භාවයට පත් වෙලා මානසික තත්ත්ේ ගිලිහුණු පටාචාරාවක්ද. එම නැත්තං ජීවිතය අදදැකීම් වලට ුව නැතිීවි ප්‍රශ්නොල්ඩ උත්තරයක් නැතිව දොරින් දොර ඔසුවක් හොයාගෙන යන කිසා ගෝතමයක්ද. එහම නැත්තං දරමිටයක් බඩබැඳගෙනාපු ගැබ්ගත්තා යැයි කියාගෙනන චිංචිමානකා වර්ගයේ, රැවටලි කාර ඉෂ්ටියක්ද වේසියෙක්ද ගනිකාවක්ද. බඩුවක්ද පිසු ගැනීක්ද. කවුද කියන එක පිළිබඳව බවිධදේවල් හිතින්මං ඉන්න ගොට දිහා බලාගෙන නැකිවා. අපි දෙන්නම පැරදුනේ ඇයි කියලා. එ අපි දෙන්නම පැරදුනේ ඇයිකි වහ මේ කටහඬයා කිවේ අර කඳුළු හලමින් සෙම්සොටු බරවෙමින් රුක්මණී දේවයේ චිත්්ටපටයක දෙබස් කියනවවාගේ. හස්කි ොයිස්සයකින් තාලයට කිව්වා අපි දෙන්නම සම්බන්ධයි මේකට අපි දෙන්නම පරාජිතයි කියලා. මම මගේ ප්‍රහෙලිකා විසඳ ගන්නට හදනකොටම සෝපාවෙන් නැගිටලා ඇ බාරය කළගටාව. එතකක් අපි දෙ අතර බෞතික දුරක් තිබුණා. ඒ මකාගෙන භාරයෙක්්ගාවටවා මම භාරයෙක් ගාවතයේ කක්්බි විහිටිය. ඇවිල්ලා. ඉතා ශක්තිමත්ව විශ්වාසවන්තව දන්නා දුන්න කෙනෙක් වගේ මගේ අත්දෙක අල්ලගෙන හයේ මිරික ගත්ත මගේ අක. මගේ අදෙක හයේ මිනික ගෙන මේ ඉස්ටිය මට කියනවා මට මුංව මරාගෙන මැරෙන්ඩෝන ඔයා මට මේකට උදව් කරණ්ඩ ඕන. එක ඇම රාගෙන මැරෙන්ඩ ලෑස්තිේ මොකක් හරි හේතුවක් එක්කඒට උදව් කරන් ෝ කියලා ඇමගගේ උදව් විල්වා. එට පස්සෙේ මමත් පනස් පස්විඇත්. ඉක්මවලා හිටපු ජීවිතයේ විවිධ අදදැකීම් ගොඩාක් තියන මැදිවිය ඉක්ම වූ පිරිමියෙක් නිසා. මම ඉතා සංඥමයෙන් මගේ පිරිමි අත්දකීම් පාවිච්චි කරලා තරකා භහෂයෙන් ඇව වටහගණ්ඩුක් සහ කර ඒ වටහ ගැනීමේ සාරාංශය මන්දැන් කිය. සාරාන්සේ තමයි. කොළඹ කතෝලික බාරිකාවක බම්බල පිටියේ . සස් පෙ දක් පායි ගරගෙන තියෙන්නේ ඇ කොළම නගරේ මධ්‍යම් පාන්තික කාන්තාවක්. ඉන් පසු පේරදර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. ඉසා ඇට පාසේදීත් විශවිද්‍යා දීත් ඉංග්‍රීසි භාෂා පිබඳව ප්‍රාචීන කමක්ක ඇයට තියෙනවා ප්‍රවීණකමක් තියෙනවා. ඇ උපාදිය කරාට පස්සේ දිගින් දිගටම හුදකලාදේශ පාලනයක ඇවිවහ වෙලා දරුවෝ දෙ ඉන්නෙක් ඉන්නවා. ඇගේ ස්වාම තක්ක සැපරේට ලික් හද වෙලා නෑහ දරුව දෙන්නම ජාත්‍යන්තර පාසල් ඉගෙන ගන්නේ. ඇ දැනට කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි මාධ්‍යීන් ගනිතේ විෂය උගන්නන ගුරුවරයක් බව තහුරු වෙනවා. ඊළකට හඳුනාගන්නක තමයි ඇ දෙදස් දහ නමේ ජනාධීපතිවරණය දක්වා විවිධ ජනාධීපතිවරුන්ට චන්දයදීලා විවිධ දේශපාලන දහරාවන්හි නෙලිලා විශ්වවිද්‍යාලයේදීත් පේරාදනයේ මට සමකාලී නයි අුරුදු කීපයක් කුතට පස්සේ විධ දේශ්පාලන දහරාවන්හි දේවල් ඉගෙනගෙන ඇ දෙදස් දහනමේදී මම මාලිමාව වෙනුවෙන් කරපු වඩියෝසීරියස් එක බලලා දැ මොකද ම මේ මාලිමාව වෙනුවෙන් කරපු වඩියෝසීරියස් එක. දෙදස් දහනම මැතිවරණයට පෙර දෙදස් පහර මැතිවරණෙන් ජයග්‍රහණය කරන්නේ මෛත්‍ය පාලි සිලිසේන. එතකොට ට පාල රිසෙන් ඉල්ලන වෙලාවේදී ලංකායි විධ සිවිල් සංවිධහන කලාකරුවන් මානවයිතීන් ගැන කතා කරණය පුරවසි අයිතියකට කැමැක්තක් තිබ්බායි ගුඩ් ගවන යහපාලනයක් පිළිබඳව සිහිනතිබිච්ච පරම්පරාව මෛට්‍ය පාල සිරිසේනගේ ජයග්‍රහණින් වැඩකරන විතරක් නෙවෙයි. ඒ සිවිල් සමාජයේ තිබුණු පුරවැසි අරගලය. මංකයන් දෙදස් පහලේ පුරවැසි අරගලය. දෙදස් පහළවේ පුරවැසි අරගලය විසින්, රාජපක්ෂ රජීමයේ කණ්ඩායම් නායකයාව මහින්ද රාජ පක්ෂව මැදමුලනේ ජනෙල් පඩියක එල්ලනවා. එතමයි ලංකායි පුරවැසි අරයගළියක දේශපාන විවස්ථාමය ජයග්‍රහණය. දැනි පඩිය කෙල්ලනවා. ඊට පස්සය බැයිතින් මෛට්්‍රිපාලායේයා ජනාධිපති කරනවා බැඳුම්කරේ හොරකන් කරනවා. මෙහෙම යහපානාන්්ඩුව ඇති ිච්ච ගැටලුත්ත එක්ක මම, එක්ෂත් ජාතික පක්ෂයේ දෙදස් පහළවේ චන්ද ඉල්ලුවට පස්සේ දේශපාලනිිකව පුද්ගල චරිතවලින් ඇත්වෙනවා. හැබැයි මට අදත් තියෙනවා මකා ගණ්ඩබැරි සලකුණක් ඒ දෙදස් පහළවෙ චන්දඉල්ලවට පස්සේ සන්න කියන්නේ රනිල් හිතවාදියෙක් එනිසා ඔහු රනිල්ව බලයට පච්චරීම සඳහා මහන්සේ වෙච්ච චරිතයක් කියලා මේක ඉතිහාසේ සම්බන්ධව ඇතක් වර්තවානය සම්බන්ධව අසත්යක් මමි සත්‍යයසා සත්‍ය අතර දෝල් නේමින් ඉන්න කාලයක්ම එක. කොහර දෙදස් දහන මේබේද්දී මම ඒ නිසා ගෝටාබේ රාජ පක්ෂ වෙනුවෙන් දේශපාලන අදහස් ප්‍රකාශ කරන්නත් නැහැ. මට සජිත්‍රේ මදස මේ රටේ නායකයා වියයුතු කියලා සිහිනයකුත් නැහැ සජිතුය ගෝටාබය අයිගත් තම ම එදා හිතුවා සජිත්‍ය වැඩිය අතරම ගෝටාබය හොඳයි කිය. ගෝටාවය ගැන සමාජ අදකීම හෝ සමාජ කියවීම් තිබ්බේ නැති වුණට මට පෞද්ගිකවත් ්‍රෂ්පාණිකවත් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය සම්බන්ධව දේශ්පානකවම් තියනු. ඉන්සර මාලිමාවට ජ.P එකට හෝ ජනබලවේගට ජවPයකට මොකක් කරේ ඒක නම්දාගන්නවා චන්දය වෙනුවෙන එක සලකුන්දා ගන්න ජපක කාලයක් කර සීනුව පාවිච්චි කර ජපයකි ඒ වෙනට මාලිමාවක් ගනවා. විල් සංවිධානයකතුරගෙන අන්්‍රොකුමර්දි සානායක තමයි ජයවිපේකේ නායකයා ජනාධිපති අපේක්ෂකයා. මම මේ වමට හිතවාදී වමට පක්ෂපාති මාළිමාවට පක්ෂපාති කැම්පෙන්න එකක් කරනවා තානියෙන් ස්වාදීන වටහිතෙන්දේවල් එකේ වම සහ ජනතතා විමුක්ති පෙරමුණු සම්බන්ධව වමු සම්බන්ධව මගේ නිර්්ධය අවංක විවේචනාත්මක අදහස් මේ වඩියෝ දහනමයක තියෙනු. විදම් කරෙත් ම එක කරෙත් මම එක අදහසුත් මගේ මගේ මිට සඳහනයන් එ පෝෂණය කරන්න ඇැති විටින් විට එකතු වේලා. හැබැයි ජවිපේ හෝමේ වම්මු කවදාකවත්. තමන්ගේ දේශපාන ක්‍රියාදාමයන් පිළිබඳබ සස්වන් විවේචනයක එෙළෙමෙන්නේ නැහැ.ඒවගේම අපි වැනි බාහිරින් අදහස් දක්වන අලුත් අදහස් දව නිදහස් දක්වන පිරිසේ අදහස් වඩා ක්මනින් අවශෝෂණය කරගන්නෙත් නෑ ඔුන් පරක් වෙලා තම අවශෝෂණය කරගන්න එකතු කරගන්න. සහ ඔන් ගාව තියනව උපන්ගේම උද්දච්චකමක් අනුන්ගේ අදහස් පිළිගන්නේ නැති සහ. එවිව්‍යචනාත්මක අදහස් ධර්ණාය ද්‍රෝහහින් කියල වෙන්කිරීමේ සහ තමන්ගේ කණ්ඩයි වෙන් කර ගැනීම තමගේ අදහස පමණක් දරණාය පාක්ෂිකයන් වසින් පිරිගන්න දේශපාලනයක් ජීවිපයකයේ තියෙනවා. ඒක දැනගෙනම තමයි මම මානිබාවට උදවර නර වීඩියෝසීරෙසෙක් කරන්න. එක විඩුවක් කරා ඒ තමයි. ගෝටාබේ සහ සජිත් සම්බන්ධව මගේ සංකේතාත්මක අදහස. ඒ වේඩියකේ තම්නල් එකකට දාලා තිබුණේ. පඩයකට බයේ කක්කුසි වලකට පනිමුද කියලම්. එතකොට පඩේ තමයි ගෝටාබෙහ රාජ්‍යපක්ෂ.ඒ පඩේ ඒකාධිපතිය ක්‍රිය කියලා. පඩය බෝම්භයක් වෙලා මේරට විනාශ කරයි කියලා. මේ ඒකාධිපති හමුදාමය නායකය කයි කියලා. ඒ පඩේට බයහින්දා ප්‍රජාතන්තවාදී කක්කුස්සට පනිවතු සජිද්ගිය කියනෙක තම මේ එක දේශපා නර්තය එතර චන්දඉල්ල එක පඩයක් අනිකා කකුසියා පඩේ තමයි ගෝටාබේ රාජ පක්ෂ කක්කුස්සේ තමයි සජිත් ප්‍රම දස මේයට තෙමන් කිව ඊට පස්සේ අනුර ඔයා මේ වමේ පිරිසත් එක්ක කුමාරයෙක් වෙන්න කල් චර් ිනිහෙක් වෙන්න සංස්කෘතික ිනිහෙක් වෙන්න ලෝක දැනුමත්තක් එකති වෙන්න පක්ෂේ තක්කටිකම්මරින් ඇත් වෙන්න අවංක භාාවේ ප්‍රකාශ කරන්න තමයි කැම්පේන දැන් අර ආපු කාන්තාවගේ නිමිත්ත දැම මේකිවේ නිමිත්තේ නිමිත් කාන්තාව ඇවිල්ල තියෙන්නේ මගේ අර වේඩියුවෝටික බලලා දෙද දහනමේ අන්්‍රකුමමාරසායනකට චන්දෙ දීලා සියට තුනක් කම්ිවෙච්ච හින්දා චන්දය පරදිච්ච හින්දා දේශ්පානකෝ කල කිරීමක් ඇතිවෙලා තයාමියාව. ඒ කලකිරීම තම එයා මට මේ කියාගෙනෙන්නේ ඔයා මොකද්ද මට මේ කරේ ිම ෝග්‍රම් ි කර මන්නේ ඩදේරේ ජයපික දරන්ති මොකදමි කර දෙවැෙන වන අපි දෙන්නට මොකක්ද මේ වුණේ ඔයා සයිබර් එකේ ප්‍රකාශයෙක් බට පත් වනාා ඒ ප්‍රකාශය හංඉදලා මංවාගේ අය ජීපිකට චන්දය දුන්නා අපි දෙන්නට මොකදදමී වුණේ තු අපි දෙන්නම බැරදි දමකක් දෙයා කියන් නැගෙත්ලා අතාල්ලන් කියනවා මට මොංව මරාගෙන මැරෙන්ඩුවුන් විශවාස කරනවා දෙදස් දහනමේ ගෝටාාවේ ජනතිීපෙති වෙච්ච වෙලාවේ මව සොයාගෙනාපුූ ඒ කාන්තාව. ඉන් බොහෝ කාලිකට පස ඇෑමට මො ැහුන්නේ. බොහිට පෝග්‍රෑම එක බල ඇම කතා කර කෙනවා විශවාස කනවා ඇමගේ බල නිසා. මට හොඳරම ප්‍රාතියක් ශයිතත් ගෝටා ගෝගම පුරවැසි අරගලයේදී මේ කාන්තාව ඉදිරිියෙන්ම ඉන්න ඇති කියම්. අඩු ගාන හුද කලා වස බරූප පරහර තමන් ිතුරුමිතුරියයන් එක අරගලයටට සහය ෙක්න්න ඇති. දැ කිව්වා. මට මරාගෙන මැරෙන්න්න ඕනමු එක මටයකට උදව් කරන්න කියලා. කිවහම් මමකූවා මම දිගින්දිකට මේ ගැන අදහස් කියීම ඉවා කියලා. ඇයිමයි පටන්ගත්ත දේශපාන සංවාදය ඉන් පසුව තැප්‍රභයෙන් එකටා පූ විවෙධ මිතුරන් විසින් පෝෂණය කලාා. ඒ පෝෂණය කරපු සංවාදය මුලයිඉද අගට මම වචනවලින් ඉන්ලියන්න පටන්ගත්ත. නිකම් වචනවනිින් ලිව්වයේ සංවාදය? අපි මුරින්ම සංවාද කළේ අපි විවිධ වාද ඉගෙන ගන්නවා. සමාජදධයගනින් පටන්ගත්තාම පජාතන්ත්‍රවාදයන්න එතන වාදය එන්න පටන්ගන්නවා. ජාතන්තර වාදය කළේ ගෙන ගන්නවා. ඉටවස්සේ ධනවාදීගෙන ගන්නවා එ ධනවාදර විුද්ධ වසනයක් කියල සමාජවාදීගන ගන්නවා. ඔය වාදය ඉගෙන ගැනිල්ල යයාහතාටවල පන්තිවරී නම් පටන්ගත්ත හම විශ්විද්‍යාලතාවට පස්සේ දේශපාලිකව වාදිීගෙන ගන්නවා. සාහිත්‍යයේදීවාදිගන ගන්නවා. සමාජිවිද්‍යාත්ථක වාදිගන ගන්නවා. මගේ අම් මේ මොනතරං වාද ප්‍රමාණයක් පිළිබඳව අපි ඉතිහාසේ යම් යම් තැන්වල සාකච්ඡා කරලා තියෙනවාද. සඟරාවල කියවලා තියෙනවාද. හොරුත් තොරතුරු ොයාගෙන කියවලා තියෙනවාද. එම නැත්තං මේ වාදවල යම් යම් දේවල් දන්න ැත්තං ඉසර දේශපාන සාකච්චවලට වාඩිවන්න බැහැ. කියවලවරෙන් ඔබං මැට්ටෙක්න මොනවාදීවාද මානවවාදිිගෙන ගත්ත කාලයක්. නාසිවාද කෙක් හිටලරී ගැෙන ගත්තා.න එයටවසේ දනවාදී කොමනිස්තුවාදය. තකට ලෙනින්ගේ ඉඳම් වලුම්වල ඉඳං, මාස්ගේෙ ඉදාං, කාල්ර්මාක්ෂසිං පචාත් පුෘසිාවදක්වයිඉඳම්. දර්ශනවාදය. විශේෂෙන් ලංකාවේ පෙරෙදික විශ්වද්‍යාලවට සාහිත්‍ය කලාවත්්‍යක දර්ශනවාද ගෙන ගත්තා. එටවසේ හිටලෙක් ැෂස්වාද ගෙන ත්තා. ප්‍රජාතන්ත්‍රවාදය කියෙක්ක ගැෙන ගත්තා. මුර්ගවාද ගෙන ගත්තා ඕන දැන් සමාජ විද්‍යාවේ වෙන ැන්වත්. නනාගතවාදය කුලවාදය ශාසනය තියන ඉවසේ සමාජවාද ආගම්වාදය නෙ හැටි එක මුලදී දේවවාදය න ැටි රජ්ජුරුවෝ දේවවාදය හරාහින ට තන්ත්‍රවාදයවාගේ නිමනවාදේවාගේ ලිංගිකත්වේ සහ රුංගහරය ආගමත්යක සම්බන්ධ කර ගත්තවාද දොනිවාද ලංකාවේ ගත්තාම බෞද් භික්‍ෂූන් සහ කතෝලිකයන් අතර කරපු පන්දුුරවාදය ඩාවාසේ ප්‍රංසියක්ත් එක්ක ගත්තහම සෝන්පෝල් සාත්‍රෙත් එකක ගැනගත්ත සන්දෘෂ්ටිකවාදය එරසේ අප්‍රිකාවටාවෙන් පස්සේ වර්ණවාදය මේ මල් මගුලන්න්න ොි ගැනගත්ත නැතිවාදයක් නෑ. අපි තාමත් බංගේ එකක නරිවාදහගෙන ඉන්න ජාතියක් නේද. මම ටික ලි්වා. ඉටස් අපේ ඉතිහාසෙමකක්ද වුණේ. වෙවේද ප්‍රබන්ධ කතාරාවනාගේ දම්. විජේගෙහි දම්. සිංහලයාගේ ජානය හොයාගන්න උපත හොයාගන්න සමාජ විද්‍යාත්මක ඓතිහාසික පෞරාණික පුරාවිද්‍යාත්මක සාක්ෂය වෙනුවට ආගම සහ අගමත් එක්කා පූ ප්‍රබන්ධ සාහිත්‍යයෙන් අප අපේ ඉතිහාසය හොයන්න පටන් ගත්තා. සිංහඒ කාවා. ගැනිය කැමිණුණම් දැන් ඉතින් ඔන්න සිංහ භාව කතාව දැන් අපීතනාවමි සිංහ ලංකාව කියලා නෑ මෙ අල්ලපු රට. භාරති. ඉින්දියාව දමද එඩවස්සේ සිංහහත් එක් ගෑනියක් එක තුුණාව සිංහට දාව මේ ගෑන්ට ලමයි දෙන්නෙ කොපොතිනවා එකක් පුතෙ අනිත් එකදුවක් මේ දුවයි පොතා එක හැදිල හැදිලම කකොද උනේ උන් දෙන්න හැමනෙනවා අයි අයි නංගී හෝ අක්කයිවල්ලි තාත්තා සිංහ තාතා සතෙක් අම මනුස්ස ගැනියේ හැනිගේ දරුවවාහනමයික කාලෙකති සිංහ වය කන දෙනකඩා ගෙනෙන්නේ. අම්මා අම්ම මනුස්සක යන්යෙක් වෙලා අපේ තාත්තා සතෙක් ුණේ කොහොමද. උන් දෙන්න හැමනිලා තමයි දරුව දෙන්න උපදන්න. දැන්යට වසම කොද වන්න. දරුවත් තිස් දෙකක්්‍ය පොදනාම උන්ගේ කෙක්වන විජේ කුමාරය ලංකාවටන. ඉන්දයාඳ. විධකතා තියෙන මනි විජයල එහෙෙන් එලෙව්වාක තක්කඩියාම මේක හොරා. ත්ත එක්කමගේ හිට හොර කණ්ඩාම මයි දාලා එව්වේ විජේනවා එඩ වස්සම කදද වෙන්න කුවේ නිත් එක්ක හැම නිලා ඔන්න අඒත් දරු හදනු ඔන්න අපේ ලංකා විත්‍යහාසය ලිවෙන්න පටන්ගන්න මගේ කෙලිව ලක පකේ ඇමුණුනා මුල ලංකාමක්ුවනෙත්තක අට වුණාම ඉන්දයන්යි විජේගේ පකේ ඇම වුුණා මොකද වුණේ විජේගේ පකයමෙන්ලා ජාතියක්කි පොදුනාා ඒ තමයි සිංහලයේ කිය අපි කිය. එහෙම නේද අපි ඉතිහාස ගැන ඉගෙන ගන්න ඉඩෝසපේ ඉතිහාස මොකක්ද වුණේ දැම් මම අර කාන්තාවත්්‍යෙක්ක කරපු සංවාදය සමහරතැන් මේ සංවාදයට එමන ම් පදවල කතෘත්වයට ඒ සංවාදයට එකති වෙච්ච සංවාද මණඩ පොල හිටපු විවිධ දේශපාලනිික වයිසවල් දරන විවිධ මතදරන තැප්‍රභේනයට තාවගිය බොහෝ දෙනා දායකයි සම්බන්ධයි දෙගල නොන කුරු හර කියන්න පටන් ගන්නවා. මචන් ඊට පස්සයාව නේද පෘතුගීසිීනාව අම්ම ටඩු. උල්ලගති බාට්ට කලාව සරා පෘතුගීසියාව. එටවස්සේ තුලාවෙේ කිරා ලන්දේසිාව ලන්දේසිී තව නීතිගෙනාවේ ලන්දේසි නීතිය එක තරාදියක් වගේ. එටවස්සේ සුද්ධාව මල්ලිවගේ සුදුපාට කරාරා කාසිි කරා චන්්ඩියයක් වෙළෙන්දා. අ කදපුේකා ලංකාව පුරා අතගාල ගියා අපේ පුරාවස්තු ග නිච්චා අපේ අුසද ෙනනිච්චා අපේ පුස් කොලපොත් ගෙනනිච්චා අත ාල ගියා එක තමයි දේශපාන්නි ගැනීම. හැබැයි අතගාන ගොඩ බොහෝ දේවල් මේරටේ පැළවෙන්න සුද්ද පරාගනය කරලා ගියා ඒ පරාගනයේ තේවතුටිකෙන් තමයි තාමත් අපි කන්න. මේරටේ පාගනය කර දුම්්‍රිය මාර්ග පදධතියක් සුද්ධ ස්සාාපතික කර. අපට සෞඛ්‍ය පද්ධතියක් කදර දුන්න විද්‍යාද පාර්තිමන්ට් දවී සිංහලය නවෙ අ සුද්ධ මෙයා ඊට පස්සේ ගාම ඔන්න මේ ඉතිහාස පාඩම ඇතුළේ අපට සෑහෙන්න මොකවාඩම් දාලා තිබනාා එඒ කැරදිවල තියෙනව ඉතිහාසේ මොකවාඩම් ගලවා ගඩ කරපු පුර වෙසි අරගල ගැන. සුද්ද ආවා වැද නෑවා අපි වැද්ද පරණ චයරපරන සුද්ධ ආපකාලි ශර්ට් එකක් නෑ යොකක් කඳින්නේෑ. කාන්තාවෝ තනපටක් අඳින්නේෑ. වැද්ද කොන්්ඩෙ වවාගෙන උට වැද්ද කියලා කිවවේ. ඔලිවේ ඇති පනාව මුණේ කැතහිනාව. ඩීස් පේෙන් නැද්දනිකා. දස්ගේ තාත්තා පය නැද. බණඩාරණගේ තාත්තා සොලමන් පේෙන් නැද්ද. මුලින් බෞද්ධය වෙලායිඉඳල පසෙ කතෝලෙ කැවුනේ කඩුල්ල තෙල්ලාට්ටි වගේ. ඔලිවෙේ ඇති පනාව. දට පුොදුුන්න තමයි යි පනවාහමෙන් රාදලයන්ට ඔන්න උන්ටිකාව. මෝනෙ කැතහිනාව වැදවෙ චපිටම් කැතහිනාව දැන්ම. කොල්ල හඩවසම් ඔළුව වැඩවසම් ඩියස්ත මනාපය සුද්ධගේ හිනාව ඩස්. ලංකාව අගමැතිවෙන්නේ ලාංකිිකැට ඕන් නිසානවෙයි සෝද්දටඕන නිසා සොද්ධගේ නියෝජිතයා අදත් ලංකාවේ ජනාධපොතු වෙන වූ එක්කෝ ඉන්දියාවේ නියෝජිතයා ඇමෙරිකාවේ නියෝජිතයා එක්කෝ චීන නියෝජිතයා මොසයිට් ංගධහනය නියෝජතය සුද්දගේ නියෝජිතය තමයි සුද්දගේ ඉව සුද්ද කැමති ඉනාව කාපය අතමයි ද දැන් ආපපුදාාගිනර මයික කත්තියාගෙන ස්කින් පටන්ගත් අපට දේශපාන කතන්දර කිව්වා නරින්ගේ වාදම් දැන් කටපාඩම් නරිතා මකර නරිවාදය ඇතුරයක් පින්න කිය. ද මලා කොමද දස් මලා කියන්න ගෝටාගම තියන ගොල්ෆේස් එකේ ශ්‍රයා පිට අද ශ්‍රියකින් වෙටල මලා ජාතියේ පියා අහිටි හැටියේ මර. ඒට පස්සේ පියාගේ ඩ සේනානායක පුතා සේනානායක වාසගමත් තිබොත් එහෙමේ පුතා විතරක් නෙවෙයි පුතාගේ පුතත් දේශ්පාලනට මෙ අතිමකාලෙදී ඔබට මතක කාලි මතක ඇති. වසන්ත සේනානායක ඩීස්කි මුණපුරා කියලාව ඔල් ඔගොවා පියාන වෙේ පිම්පිය. ජාතියේ පියා හිටි හැටියේ මරා වසන්තේ සොයා වසන්සේ නනාය ගැනවරියතිය අව පිම්පියා බඩාරනායකාව යුරෝපිගෙනගෙන ඔක්ස්පඩ් ඉගෙනගෙන ඉංග්‍රීසිීන් ඉගෙනගෙන ඉංග්‍රීසින් හිතලා එයා පෝට්ටකට විල්ලා සුද්දක ඇතුම කළවලා ජාති ැඳු මදාගෙන සඟවෙේද ගොවිී ගුරු කම්කරු අම් මට උඩු ෆෝම් කරානිකං ආතල් එකට මේ ෆෝර්ම් කරපුූ සඟගනය තමයි බණ්ධාර්ණයක මරන්නේ කොමද මරන්නේ හපතල ඇඩිසම එක තුලේ සාකච්චා කරනවා කැලි පන්සේ ලොක හා දුරුවයි විමලා විජ වර්ධනයි මොකද සාකච්ඡාව එක පැත්තකින් හනිමුූර්ක ඇඩිසම් එකේ මතු සමය කත කරන්න ගැගේ සුරාන්තයට ගැන මොකක්ද ඉල්ලන්නේ බ්ඩාර්ණනායක මරණය සුරාන්ත ඉල්ලීම ඇඩිස එක කරන්නේ එතකොට ඒ සඟ ගන අදත් නටනවා දැනුත් නටන සඟගන මරු වෙදකම හෙදකමට මිතුරු අර ෙදදු කිව ම ස්කෝලේ මහත්්‍යයක්කෝ ම බ්ඩාරයකට විශලා ගොඩක් කියෙන ොකදන ැයන්තිම අඹුඩේ ගහන ගොව රජවරු තාමත් අමඩෙ ගහගෙනඉන්නේ. රජකම් කරනවාද හොරු ඩස්ගේ නම් පටන්ගත්ත හම. මානවන්මගේ නම් පටන් ගත්ත හම. ලංකාව ටාපපුර එලෝපි ඉන්දියාවෙන් විජේගේෙ නම් පටන්ගත්ත හම ජ කම් කරනවාද හොරු කෙවිට පහර දෙෙන ගුරුවරු කර්මවුරුම්ර කම්කරෝ ගුරුවරු වේදදූ කාටමත් බණ්ඩාරණයක සලිකවනේ. චන්දයේ සඳහ යොදාගත්ත ස්ලෝගන එක. එඩ වස් බඩාරණයක යනවා. යැංකිලිකී දාලා සෙවල බන්්ඩ වා සෙවල බන්ඩ කියලා කියන්නේ බඩාරණයකට දමයි. ඒ වස්මකද වේ ඒයාගේම දඩ්ලියන? පිසටන් පාටකුවඒ කාල අප අප පච්චිලම ඩ්ලිගේ බඩේ මසල වඩේ ඩඩලි එලෙව්වා හැත්ත ඇ සිරිමාවගේ න්ඩුවන් සිරිමාගේ කොහමද සීනි නැතුව තේ බොන්නම් දෙවි හාමුදුරුවනේ එදාම් ඉඩම් ඉදිර තියන හරක්මේ කණ්ඩ නැතත්මොකද රටක්තියෙන වනම් ගොටට දුන්නේ හෙමනේ ඉගන ගණ්ඩ නැතත්මොකදද රටක්තිර වනන් ඉන්න ගෝට දුන්නේ එහිමන අපිට රස්සා එපා ඉන්ඩ රටක් ඕනි ගෝටට දුන්නේ එහෙමනේ ඒවගේ සිරිමාවට චන්ද දෙෙනකොට අර දායක සභහව සිරිමාසරණන් ගච්ාමි සිට් එක කියවීමකක්ද සීණී නැතුව තේ බොන්නන් හාල් නැතුව බත් කන්නම් මැතිනි අපිට කියනවා නම් පෙදුරුවනත් අපි කන්නම් යටත් වැසි හරක් පිදුරුවෝනත් අපි කන්න සිරිමගේ සාරිපොටල් ලගගේ එහෙම අනි පැත්තේඋංචික මල් මක්සිෙන් ඇවිල් ඒත් එන් ගලන්තන්ගෙන ගැන එන්නෙන් පෙරේරලත් එෙක් බර්නාඩ් සොයිසලත් එෙක් කොල්ලිින් ආර්දි සිල්ලොලක්ත් එක් ඉරත්තමක පැටවවිදිට වාසුදේවලයි වික්‍රම බහුලඉන්න ඉටවත්ම හැට ගනන් වල විජවීරෙන් ඔක්කම රතු පාට වන්න්න මොලින්මමකක්දකිවේ. අපි අන්නන්නේ කොයි පාරේ ඇනම් ලාගගේ පාරේ. අපි අන්න කොයි පාරය කොල්විල්ලාගේ පාරේ හතෙස් ගන ද පෙර පා පි පස. ලෝකයේ ආසියාතික දේශ්පාලිසන කැතකම තමයි දොස්තර මලාම මේ ලෝක දෙයක් මුොදන්න දොස්තරගේ ගෑනකින් බෙක්ගන්න ඒගැන්ගේ පුතාගේ මුත් බෙහෙක් ගන්නවා බණඩා මලා ඇයි බ්ඩ මලයි අර සඟ ගන කෙලිය ඔලළුව කුඩු පට්ටන් වඩ වෙඩි වි්බා බණඩ මලාම බණ්ඩියාව කවුද බඩි සිරිමාව බණ්ඩාරණය කාව. බණඩිගයා බොන්ඩියාව ොඩිතමයි ච්ඩික බ්ඩාරණ බ්ඩමලා බණ්ඩ බන්ඩිට වැඩ අන්තයි චන්්‍රිකා නැමැති බොන්්ඩියාව. ඒ බොන්ඩිට සපෝට් එකට ටෙල්විද සිල්ව ගියා. අන්්‍රකුමාර ගිය. ජේ එක ගිය. ගිල බොන්්ඩිත් එක ගිවසුන් අත්සංකර. දැමොකද වුණේ බොන්්ඩියාව රටේ ඇටේ වමේ කටේ වමේ ඇටේ ගෑනු කටේ. වමේ ඇටේ කිව්වේ ටිල්විල් ලගේ ඇටේ ජේවිපයක ඇටේ එදා අර බොන්්ඩිගේ චන්්‍රකාගේ කටේ ඒතිකත් ලිව්ව. ඊළඟටවා ආ ප්‍රේමදාස සජිත් ප්‍රේමදාසිගේ තාත්තා එයට කිව්වේ මල්වට්ටි මාරය කියලා එකලේ කතුුන් තිබුණි විජේසෝමගේ මල්වට්්‍යය රම් පන්සල් යනවා මල්වට්ටී යට පිස්තෝලයක් තියනවා. එයා තමයි නසි ්‍රේද ල් ්ටි රයා. නැවගිල්ල සරය නැවගිල් සූරැ කියෙල කිව ලි ලවත් දල්ලට. ඒ කාලෙත් නැවහර ඉදල තියෙනවා. අදත් ත්‍රාජිස්සේනාලට චෝදනා තියෙනෙහෙම. ඒ චෝදනා ඇතරතුන්දලට අත්ති වුණ නවගිල්ල සූර. සාටක වීරයෝ ඔන්න පැත්තකින් ආවා මහින්ද අනරත්්‍යක් කිඉදලා ඔන්න මහින්දරජ පක්ෂේන සාටක වීරය. වරයි රැජිනිය ලිව්වා අර බොන්ඩි ගැන පොක් වික් යි ර. චන්ටික බ්ඩාරයක හැබයි දිගටම පෙළපාලි ගියා ජපගේ පෙළපාලිය ගිය පරණ සෝගනස්මයි කිව්ව. දශක එක හමාරකට කලින් කපා කපා කෑලි කපා කියලි වරවෙලා අන්තරයේ හදාගත්ත සෝගන්ටික. හරි ත්‍රමාගිය පාර වෙන්දරුගේ පාරය අනවා කියල හදාගත සෝගස්තිිකය. අදත් මේ අරලේ පෙළපාලි අද කියනවා. අරුසෝගලසිකමයි කියන්නේ. කොල්ලෙන් එහවම කෞුද පුතේ ති්‍රමා විතානය කියෙන දන්න. ඒනම් කියන්නේ නෑ ඒගොල්ලු කොලේ කල ඉරෙන අපියක කියරු. ඒවාගේම තමයි. හතරිස් ගණන් අල ලංකායි වම් වූ පෙළපාලි ගියක හැත්ත ගනගලත් එහෙමකි වමනවාද කිවේ දියව් දියව් අපිට දියව්, වරයව් වරයව් එකතවයාව්, ගසව ගසව්. රැල සාව් බිඳමු බිඳමු පවුරු බිඳිමු සාදුකින් පෙළෙනෙවු දැන්ඉත්තින් ැගෙටියව අතිම සටනට සැරසිියව. අන්තිම සටන තිබුණ ගෝටා ගෝගම නිවෙයි. මගෙදායි නං කිවේ අන්තිම සටන සාගීන් ඉන්න අය වරල්ලා වමේ පෙළපාලිගේ ඉතිහාසි අපි සාාකච්ඡා කර. ඒ අතර අපුරු චණ්ඩිය එක්කෙනවා කොතලාවල. සජෝන් කොතලාවල විවිධ කතන්දර තිීරුම්. සැජෝන් කොතලාවලට තිබ නලු තමන්ගේ නිදන කාමරේ කබඩ් දෙකක්. ගැහැනියක් ඇසුරු කරාම එයාගේ තන පටයි මනි මේ කලාවයි. තේරු නැත්තන් ඇසුරු කරම කාන්තාව ඇඳගෙන පපු ජංගියයි බ්‍රෙසිියර් එකයි. බායික බොඩිය බොඩිය කයි. ඒ පර්ම දෙක තියාගෙන කබඩ්කරදාලා අලුත් බ්‍රන්් එකක්. රටින් ගෙනාපු එකක්. ජංගියකුයි. බ්‍රසිය හෙකෝයි අර්දිනෝ බට දෙකත් තිබ්බ කිය. මේ කටකතා ලූ මම දැකල නෙවෙයි. අහලා තියෙන වා ලූ ඒවා. ඔන්න කොතලා වලාව. එනිසා කොතලාවට නමක් හැදුනා වලා කියලා. තෙකලා කලා කොතලාවල වලා ජයාරාණ්ඩ ගත්තට වරින් සිරිබස්ස. කතාවත් තිබුණා. ඒර්ගේ ආ්ඩුවෝ කරන්නේ පස් දෙනෙක් එක කැලෝසිස් ඔයි බැඳුම් කර ඇලෝසිෙස් දෙව ය තවිටේ වැල්ලවත් ඇලෝසිස් කියලා. අනිත් එක්කෙන ලැරිස් ලැවරිස්කි ්‍යආර්පේම ලාසට එමනත්තන් පුස්්පක මාර ෙක්ව මල්වටි ගෙනික්ච නිසා. එයා කුඩාකාලේ මරදානය සුචර්තයාස පෙදේසේ ලැවරිය වික්්‍ය කිය කතාවත්ති බුණ. ඒක තමක්කිවේ මල්වටටි ලැවරිස් එත ඇලෝසිස් එක්කෙනයි ලැවරිස් දෙක්කෙනයි ැවගිල් ඇසිතේරියස් නැවගිල්ව ලිත සොත් මුදලට. ඇසිදේරියස් කිවවේ එයා කාන්තාවකට ඇසිදගෙසිම් පිළි බඳව චෝදනවක්සාහිත නඩුවත්තිබුණා. එක මිජමමුල බඩා නීතිබද්්‍ය පර්ත්මේන්තුවයින්න කාල යිංකරගත්ත කියලා ලූකතාවක් තියෙන. අහලා තියෙනවා. හ එන්සායා ඇසිතේරියස්. එනවස්සේ හොෝමෝෂෙක්ුවල් කෙල් කතන්දරය ඇතිබනාා උපාල විජිය වර්ධනට. උපාවර්ධන උපවර්ධන්තම එහෙනගේ. හෝමස්සක්ෂල් කිව නිසා රචකය ලියල පවර්ධන පුකේරිස්. ඔක්කමත් එක්කාවා ජුනිියස් ඇට අටක් ගෙන දහන් රාතා අටත් දෙනවා කියලා හැත්ත හතේ ජේ අරාව. ජර්ගිය අර මල්වට්ටිමාරය ගියා පැත්තකෙෙනෙ ඩීබී විජේතුන්ග එක පාරම ජනධිපති වුණ ප්‍රේමදදාසගේ මරණයෙන් පස්සේ. ෙත්තැන් ලන්් මන් මේ කාලෙ තමයි ඔන් ඇවිල් ඇල්ලා. ඇමෙරිකන් විරෝධයගෙනනිල්ලා ිමල් වීරවන්සකෑ ගහනවා කොකා කෝල බොන්න ඇතුන්ගේෙමු ඇමෙරිකාවට පාඩනක්කු ගන්නට Google එපා දී හාමුදුරුවනේ ඒකාල තිමට මටමතකයි ස්මර්ට ෆෝන එක තිබුණා හරි Google ලපා මේකෙල කියල මේ රචකයා Google ලපායි ග කතා එකච හිටියේ දෙදස් පහල වේදී මයිට්ටිපාලායි රනිලුයි මයිට්ටිාල මෙත්්පල් ජනධපති රනිල් අගමැති. දෙන්නවෙන් වෙලා එක පාරමදින පනත් දේකට මෛන්ද රාජ පක්ෂගෙනල්ලා තියෙනවා අගමැති පුටුවේ. දුන්නා මොකද වනේ. එක රෑනි පක්ෂක එක රෑණි හිටිය මෛත්‍රී. ඒ රෑණි තමයි හිටිය රනිල් එකනේ බැඳුම්කරක්ෂක කෞද හිටියේ බැඳුරක්ෂි පරලි විත්්‍රම සිංහ. මෙත් පාල පක්ෂක, මෛත්‍ය පාලට පක්ෂය කොටසක්. බෛත්‍යපාලකුවා තොපි සමනලයෝ සමනල භක්ෂක රිට බැන්න්නේීමම සමනල භක්ෂක. මේ පණ්ඩිත කතා දත්තහනවානයේ දෙයි හාමුදුරුවනේ රූපවාහිනි ජාතික නාලිකාවල පුවක් පත්වල ලංකාවේ දේශපාලය සංවාධය කරන්නේ කවුද. කෞුද මේ දේශපාන සංවාදය තුළින්නේ. එක් කහිට පරණ නිමේදකෙක් බොහක් කරි චැට්ෂෝය එකක් කර පී කෙනෙක්. එහිම නැත්තම් හම්න් ොටි ඇල්ල වෙලාමටල් බන්ඩාල පැත් දන්. රබැකුවක් පිටු ගත්තා ඇයි කිය පර්ලමේන්තුවේ කියන තිස්සකුට්ටි ආරච්චි. මහින්දා නන්දාල් ලඋද්ගමගේ. ජොන්ස්තන් මෙහැගෙනවා. එන්සා මේගොල්ල ඔක්කෝමකක්ද කරේ පණ්ඩිත කතා කියනවා. ඒ දන්ඩ අප අපි ඒ දණඩ අන්ඩුවන. පණ්ඩිතය තොපේ බඩුව උබේ නඩුව අපේ හැන්ඩියය තොපේ අපි නොන්ඩියෝ කරඩුව තොපේ උඩින්තියාගෙන න්න බැයකේ. ආදමික නාඩි අපේ රමණය තොපේ මරණය අපේ තුොන්ඩුව තොපේ ජේවිී පියකටයක ලිබි ඒපේක අයිඩෙන්ට එක තු කරන්නේ තු්ඩුවට එක තුකරි අයිඩෙන්ති අප අප අයිඩන්ටිය එක තුකරරි වන්ඩුව තොපේ හුන්ඩුව අපේ වන්ඩියය තොපේ මණ්ඩි අපේ රණ්ඩුව තොපේ උන්ඩේ අපේ රන්ඩුවට එන්න උුම් නම්වෙෙන්ද ඇවිල්ලා මහින්දරාජි පක්ා ගැමැතිවරයා දැනගෙන ඇමති මණඩ ලිටබ සමහරය දැනගෙන ෆෝම් කරලා තමයි ඒවන්නේ. උදම ඒවන්නේ හැබැයි රඩුවටාවට උන්ඩයාපේ හැමදාම කරම කක්ද. සාගිෙන් ඉන්න උන්ට පාන්ඩුව ඒ පා්ඩුව එඉන්න උන්ට රවට්ටලා උන්ගත්තා ආණ්ඩුව මේ සඳ හැම දාමවික් අම්මව. ඉස්කෝලිවිි කුුණන්නේ අම්ම කියලා පාසැල් මාතාව මතාව මව. ලංකාවිකුණන්නේ අම්ම කියලා. මාත්‍රූ හමිය. මාත්‍රෝබූහමි හමුදාව. මවබිම දෙශපාන සටන්ට පාටය. මවබිමනැත්තම් මරණය. මවබිම අම්මා කියලා. සිරිල අම්ම කවිලි එහෙම මේකට අම්මා කියලා. මේකට අම්මා කියලා 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 කියලා. බාප්පලා මාමලා අපපොච්චිලා ගෙනනිල්ලා මේ අම්මට හැමෙන්න ව්වා. ඉතිහාසි. අන්නන්නේ හැමැවීම තම ඊගට ලියලා තින්. ංචියම්ම හිදීල කඩම්ම රසදීලා ලොකුවම්ම ඇහැදීලා අම්ම බදුදීල තගම්ම තන්දීල සෙල්ල අම්ම ශෙපදීල කාලිියම්ම කල්දීල වල්ලියම්ම වලදී දී දීල දීල්ද එළමුකද වුණනේ බුදුවම්ම පින්දීල පත්තිනියම්ම පුකදීලා එකති වෙලා ලක්කම්ම බදුදීල. ඕන දෙදස් දහන මේ ගෝටාබේනු. ඇමෙරිකානු ආර්ථක අධරාජ්‍යයට එරෙහිව මානසික දයක් බුණන චීනුන්ට සල්ලිවලට අමතරව එතමයි ඇමෙරිකන් කාරයාගේ පුරුෂලින්ගේ මහා විශාලයිය එක ගෑනුව සතුරු කරන්න පුළහන්ය ඕන්නන් අරම් බලහං ඕන්තරන් තියෙන ෆෝන් සයිට්වල මං කියන එක බොරුද කියලා චීනාර තියෙන්නේ හූුණු බිජ්ජක්තරම් බිජ්ජක්ය මේ නිසා උන් දෙ ගොල හීනමායකන පෙනෙනවාය මෙහීනවානය කෙලවර වනේ න ර්ථික වශය ක්තිමත් වෙලා ඇමෙරිකානු ආර්ථික අධරාජය ඇතුළත් වනාම ඒවගේ වැඩකරේ අර ඇමෙරිකන් කාන්තාව තමයි. අන්නේ ඇමෙරිකාවේ ඉඳන් තමයි මේ ගෝටාවේන්නේ. ඇමරිකන් චන්ද චීන ජුන්්ඩට වැන්ද කොරහන් සලුත් ඇද මකරටම පෙෙන් බැන්ද චීනෙ පැත්තටම වැන්ද ඔන්න එතකට අපට කොරෝනාව. හයිවේ සර නංගියයා අපි ගච්චාමි ැන් අයි සරණං ගච්ාම යවාන්සරණං ගච්චාමි ඕන්න ගෝටා ගෝවගම හා පැත්තේ අටවල ඉවරවෙඩ ළඟයි පෝඩ් සිටිය ගච්චාමි. අපි කාලයක් මාව වීරක් කරගෙන හිටියා හරි දැන් සාතන් කෙනෙක් කෙනවා චීනය නැමැති සාතන් අපියෝ ගිලගන්න කියන තැනින් අපේ අපේ සක්කච්ායි වවෙර කරහම මං මේ පදටි කළ ියනිවරවෙලා. තැප්‍රබෝනීට එන චිින්ත ලක්මල් ජයිකුට්ට ම පෙන්වාහම මට ඔන්නමින් රැප් එකක් කරන්න බැරිද මම දන්න රැපලියන්න මෙහමද. ඒවේදී ලංකාේ රැ්පාරම්භ කරපු ශිර් තැප්‍රබේ යන මිත්‍රෙක් බවට පත්වෙලලා තිබුණා ශිරාශුත් එකතු කරගෙන W ජයිසිට්ටත් ආරාධනා කරලා නිපුුණ සාරධාරත් එෙන්න්න කියලා රවී රොජෂ්ටත් සම්බන්ධ කරගෙන අප එක ගීතයක් වස්සේ නිර්මාණය කර නිර්මාණය කරලා ඊට පස්සේ අපි මේකේ ලිරික්වීඩියේ එකක් පසන් තිලකවරදන්න ලව හදාගන්නු. ඉට පස්සේ තවත් වරත් මේක ගායනා කරනවා. එම තමයි සිරාශ් මේකේ ප්‍රධාන ගායකය බවට පත්වන්න. ගෝටා ගෝගම පුරවැසි අරගලය මේ පෞ්ගී අප්‍රේල් මාසේද්දී අප මේ ගේත එරිදක් වලා දෙදස් දහන මින ගත් හම අවරුද් දෙකක් ගෙවිලා තිබුණින්. හරිටම පුරවැසිරළක සභාවේක තිනවා කියනක මට මුලින්ම කිව්ේ. ගෝටාගමට ගියට පස්සේ බ්‍රධ චාල් හම්බුනාම බ්‍රධ චාල් එෙක්ක සින්දු කියලා අපි පැක පෝග්‍රෑම්ම එකක් කරන්න ලැස්ති කරහම එ පෝග්‍රෑම එක තිබුණු දවසේ වෙටෙන් විට මට සිරාස්් කතා කරා මම එන ගමන් මම් මේ එනවා බධ චල්සෙක්ක මේ ගීතය කියන්න ගෝටාගමති කියන් පුරවැසි ගීතය කිපු ගායකයා මඟ එනවා කියලා හරියටම එදා රෑ දොළහට දහයක් වෙද්දී මගේ ෆෝර් එකේ තියෙනවා අයියා කොතන දමං එන ගමන් කියලා. දොළහයි තිහවෙද්දී මට තව පනවෙඩියයක් වෙනවවැ යාලුවෙක්්ගෙන් ඔයා ඉන්න තැනට බ්‍රධ චාල්සෙක්ක සිදු කියන්න එන්න ඉස්සල්ලා මෙතන ගේේතුූගාව තිබ්බ වේදිකාවේ ශිරාශ්නැගල සිින්දුුවක් කිව්වා. මහා වේගෙන් සිින්දුවක් කියල බැස්සගෙන් පස්සේ එයා අතන මැරිලැවැටනා. ගෝටාගම අරගලයේදී මේ ගීතයේ ගායිනා කරන ශිර මේ ගීතේ ගායනා කරන්න මොහොතකට පෙර ගෝටාගම තිබුණු වෙනක් වේදිකාව ගීතයක් කියලා බිවට බැහැ බහිනකොට එයා මැරිලැ වැටනු ගායකයමිය යනු ඊට පස් අපි සතියක සිරාස් වෙනවෙනුත් ප්‍රසංගයක් කරලා මේ ගීතය නැවතවතාවක් ගායිනා කිරවුව තමයි. දැම එක බිමිඳ ෆක්ෆෝර්මල මේ ගේතේ තියෙනවා මේක වඩිහකුත්තක් වෙනම කරා ඉතින් එහෙම තමයි මේ පුරවැසි අර්ගලයේට බොහෝ කාලෙකට පෙරහිඳම් මේ දේශපාලන කියවීම පුරවැසි අරගලයේ සම්බන්ධව යටත් වැසියන් වෙනස් කිරීමේ අර්ගලයේ සම්බන්ධව විධ භාවිතාවන්ගේ එක අදදැකීමක් මංගේ කිවී කැමතින මෙතිලරි හට ඒසින්දුහල බල